බලාපොරොත්තුය. ඉන් එක බලාපොරොත්තුවක් තමයි තමන්ගෙම කියලා සොඳුරු පියසක් තනා ගැනීම. අන්නේ හිනට උදව් කරන්න මං අදාලව එක්කන් ඇවිල්ලා තියෙනවා මහරගම් ප්‍රදේශ පිහිටි නාගරික ප්‍රදේශක ඉදිවුණු සුන්දර නිවහනකට. එන්න යන්න මාත් එක්ක. අද අපි ඒ නිවහන ගැන කතා කරමු. වටපිටාවක වි පරිසරයක ඉඩකඩ ඇති ඉඩමක ඉදී වූ මේ සුන්දර සුවිසල් නිවසේ නිමවන ශිල්පියා මේ ශේෂ්ඨ ප්‍රවීණි. ඔව් වරලත් වාස්තු විද්‍යාඥ අමිත් මදගදීර. අපි මුලින්ම අහමු මේ නිවසේ පිටත නිමාව සහ භූමි ප්‍රමාණය ගැන. ඇත්තම භූමි ප්‍රමාණය ගැන කියනකොට මේක කලින් පිහිටි නිවසක් සහිත භූමියක් තමයි මෙතන තිබුණේ පර්චස් සාමාන්‍ය 20ක් විතර ප්‍රමාණයක්. නමුත් දැන් වෙනකොට පර්චස් 50ක වගේ භූමි ප්‍රමාණයක් තියෙනවා. භූමි වපසරියක් තියෙනවා. මේ එකතු කරපු කොටස තමයි මේ අලුතෙන් නිර්මාණයක් කරලා තියෙන නිවසක් ඉදි කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී භූමියක් කියද්දි භූමි ප්‍රමාණය ගැන කියන වගේම තමයි භූමියක් සෙලෙක්ට් කරද්දී සේවාදායක කිසිම සැලකිය යුතු කරුණු බොහොමයක් තියෙනවා. මේක ඊට වඩාත් මම හිතන්නේ මේ අවස්ථාවේ පොඩි කොටසක් කිව්වොත් දැන් මෙම නිවසෙත් ඔබ දැක්කම දකින්න ඇති සමහරට ස්ලෝපින් කොටසක් තිබුණා, ෆ්ලැට් කොටසක් තිබුණා. එතෙන්දී සාමාන්‍යයෙන් චාටර්ඩ් ආකිටෙක් කෙනෙක් කැමති බොහෝ දුරට මේ ඉඩමක් එක සමතලා පෘෂ්ඨයක තියෙනට වඩා ගොඩක් කඳු බෑවුම් සහිතව තියෙනවා. මොකද නිර්මාණ ඉතා විශිෂ්ට කරගන්න බුණා, නිර්මාණ ඉතා වැදගත් විතර කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක බැලුවහම මේ නිවස ඉදිකර ඇති භූමියත් එක්තරා විවිධ හැඩතල සහිත වෙල්ලායකට මායිම් වෙලා තියෙන ගස් වලින් ගොඩක් වැහිච්ච පිරිච්ච භූමියක්. ඉතින් මේක මේ නිර්මාණයට ඉතා වැදගත් වෙලා තිනෝ නිර්මාණය සාර්ථක කරගන්න. අද කාලේ නිවාස ගත්තොත් විවිධ ආකාරයෙන් ඩිසයින් කරනවා. මෙම නිවාසය ගත්තොත් ඔබ මොන concept එකද design කරලා තියෙන්නේ? මෙම නිවසේ සංකල්පය නැත්නම් concept එක අපි කියන design concept කියලා. ඇත්ත ඒක ඉතා වැදගත් වෙන මේ මාතෘකාව. මොකද නිවසක concept එකක් design කරන්න අවශ්‍යද කියලා මුලින් අහන්න ඕන. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකීය ජනතාව නිවසක් concept එකක් එක කරන එහෙම සාමාන්‍යයෙන් අපි පුරුදු වෙච්ච ක්‍රමවේදයක් නැහැ. නමුත් මේ විදිහට ක්‍රමවත් නිවසක් ඉදිකිරීමේදී විශේෂයෙන් අද ලෝකේ අපි පවතින සමාජෙත් එක්ක යද්දී නිවසක් ඉදිකිරීමේදී concept එකක් කියන දෙයක් කියනවා. මේක සාමාන්‍ය වාස්තු විද්‍යාඥයෙක් ඔබලා සේවාදායකයා පැමිණියාට පස්සේ ඔවුන් සමග යම්කිසි දිගු පිළිසඳරක යෙදෙනවා. මේ පිළිසඳර යෙදීමේදී අපි දෙගොල් අතර යම්කිසි දීර්ඝ කාලයක් අපි කතා කිරීම තුළින් තේරුම් ගන්නෝ මේ 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 සේවා දායකය කුමන ආකාරයේ සමාජයේ යම්කිසි මොන ස්තරයකද, සමාජයේ මොන විදියකට ඔහු හැසිරෙන්නේ, ඒක නැත්තම් මොන සමාජයේ මොන ස්තරයකද, මොන විදියට ඔහුගේ රුචි අරුචිකම් මේ ඔක්කොම හරහා ඔහුගේ සිහින මාලිගාව නැත්තම් සිහින නිවස ඉදි කරන්න ඕන කුමන ආකාරයේද කියන එක ගැන යම්කිසි අදහසක් අපි ගන්නවා. ඒ අදහස තුළින් ඔහු දැන් අතර මගේ මේ නිවසට අදාළ විශේෂ වූ මගේ සේවාදායක යුවල ඉතාමත්ම අතර උන් යුවල ගත්තොත් අපි දෙගොල්ලම මේ හරිම අන්ඩර්ස්ටෑන්ඩින් එක හිටියේ. ඔවුන් අතර උගත් බුද්ධිමත් තරුණ යුවලක්. ඔවුන් දෙගොල්ලා අපි දෙගොල්ල අතර හොඳ පිළිසඳරක් හේදුනා. ඔවුන් කතා කර මාත් එක්ක අතර මුලින්ම එල්ල වරලත් වාස් විද්‍යාඥයෙක් තමයි අපි සෙව්වේ කියලා චාටර් ඩාකිටෙක් කෙනෙක් මට කියලා. ඉතින් ඒ සම්බන්ධව ඔහු මගේ ක්වොලිෆිකේෂන් ඔක්කොම චෙක් කරලා බලලා මාත් එක්ක සම්බන්ධ වුණා. ඊට පස්සේ ඔවුන් විමසුවා මේ ගේ මෙන්න මේ වගේ ඉඩම බලන්න අපි මූලික වශයෙන් ආව ඉඩම බලන්න. ඒ ඉඩම බලලා ඒ සම්බන්ධව මගෙන් අහුව මොන වගේ අවශ්‍යතාවද වගේ දෙයක්ද හැදෙන්න ඕන කියන එක. එතෙන්දී කියන්න අවශ්‍ය වෙන්නේ ඔහු මගෙන් ඒ කියන්නේ ඔවුන් දන්න මම ප්‍රොෆෙෂනල් කෙනෙක් විතර මගෙන් ගත යුතු දේවල් කුමක්ද යන්න. මෙන්න මේක ඉතා වැදගත්. මොකද අපි දන්න සාමාන්‍යයෙන් අපි ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා අපි බෙහෙත් අපි කියන්නේ ඔහුගෙන් අවශ්‍ය දේවල් ගන්න සේවාදාය සේවය ලබා ගන්නවා. ඒ වගේ ඔහු මගේ ළඟට ඇවිල්ලා කුමන ආකාර සේවයක්ද ලබා ගත යුත්තේ කියන එක දැනගෙන තමයි ආවේ. ඇවිල්ලා කතා කරා අපිට අවශ්‍ය නිවස මේ වගේ අපි බොහොම සරල හැඩතල තිබුණොත් හොඳයි කියන මට තේරුණා. අපි දන්න සාමාන්‍යයෙන් සේවාදායකෙක් අපේ ළඟට එනකොටම අපි දන්න ඔහු කැමති වෙන්නේ මොන වගේ ආකාරයේද. මොකද අපේ එක්ස්පීරියන්ස් එක අපේ දැනුම සහ පළපුරුද්ද අනුව අපිට කියන්න පුළුවන් සේවාදායකෙක් කුමන ආකාරයක කෙනෙක්ද කියලා. ඇත්තටම මෙම යුවල බෑක් ශේෂ්ත්‍රයේ ඉන්න යුවලක් විදිහට ඉතාම බුද්ධිමත් තීරණ ගන්න විදියක් දැක්කා. ඒ වගේමයි ඔහුන් සරල දිවි පැවැත්මක් බොහොම සරලකම කියන්නේ සංකීර්ණත්වයක අවසාන
හැඩ තලය තමයි මේ සරල බව. ඒකනම් සිම්ප්ලිසිටි ඉස් ද බේස් කියලා කියනෝනේ. ඉතින් මේ බේස් කියනකේ තේරුම තියෙන්නේ ඇත්තට සරලකමකට එන්නේ ඕන මිනිස්සෙක් සංකීර්ණව හිතලා හිතලා බලලා අවසානයේ සරල දැනකට එනවා තමයි සරල බව. අපි extra මට මතකයි ඉංග්‍රීසි මේකක් තියෙන කොටේෂන් එකක් තියෙනවා. ෆයිනල් ෆෝම් ඔෆ් ද සොෆිස්ටිකේෂන්. සිම්ප්ලිසිටි කියන්නේ ෆයිනල් ෆෝම් එක සොෆිස්ටිකේෂන් එක. ඒකට මා ලොකු සම්භාව්‍ය ගණේ හිතලා හිතලා අවසානයේ සරල දැනකට එන එක. ඉතින් මෙන්න මේ නිවසත් ඇත්තටම මෙම concept එක තුල තමයි ඉදි උනේ. ගොඩ නැගුණේ මේ නිර්මාණ. ඉතින් ඇත්තටම වුණ ඒකට විශේෂ මට සහයක් දුන්නා. හැම වෙලේම මට මාව මේ මේ මට හානිකර විදියට වුණ මට මේක ඉන්ටර්වියු වුණ නැහැ. ඇත්තටම මේ සරල හැඩතල සහිතව වුණගේ ඒ කියන්නේ dignity එකට නැත්තම් මේකේ තියෙන වුණගේ අනන්‍යතාවත් රැකෙමින් මෙන්න මේ නිවස නිර්මාණය කළ දෙන ලෙසට ඇල්ලුවේ. ඇත්තටම ඒ දේ ඉතා වටිනවා. අපිට අවශ්‍ය මූලික දේවල් දිය යුතුයි. නමුත් මේ විදිහට කරන්න මෙහෙම වින්ඩෝස් දාන්න මෙහෙම කරන්න කියලා අර ඒ වගේ අපිට බල කරොත් ඒකේ නිර්මාණයට හානියක් වෙනවා. ඔබට අවශ්‍යක් සේවාදායකට හානියක් වෙනවා. අපි අර ඒක නිසා මම ඉල්ලා සිටු සේවාදායකෙන් කිසි වෙලාවක නිවසක් ඉදි කරන්න යනවා නම් තමන්ගේ වාස්තු විද්‍යාඥයට ආකිටෙක්ට කිසි වෙලාවක බලපෑම් කරන්න යන්න එපා. මොකද ඒක ඔවුන්ගේ දැනුම අනුව අපිව තේරුම් අරගෙන අපිට නිර්මාණය කළ දෙනවා. ඒකටයි ඔබ සේවා සඳහා යම් කිසි මුදලක් ප්‍රොෆෙෂනල් ෆී එකක් ගෙවන්නේ ඒකයි. මේක තේරුම් ගන්න. ඉතින් මේකෙදි ඉතා මම හිතනවා ඉතා වැදගත් සේවාවක් ලබා ගත්ත කියන එක සහ ඔවුන්ගේ අවසාන අවුට්පුට් එක ගත්තොත් ඔවුන් ඉතා සැටිස්ෆයිඩ් වුණා. ඒකත් උන් අවසානයේ අපි කියන win win situation එකක් කියලා දෙගොල්ලම ඉතා හොඳ තත්යකට ආවා මමත් satisfied මගේ සේවාදායකත් satisfied වුණා මේකේ ඉතින් මේ වගේ නිර්මාණයක් කිරීමේදී concept එක කියනක වැදගත් වෙනවා කියනක තේරෙන්නේ නොතින්දි තමයි මොකද උන් උන්ගේ සාමාන්‍ය මූලමය තත්ත්වය ගැන කියනවා සමාජ තත්ත්වය ගැන කියනවා එනේ සෝෂල් ඉකොනොමික් ඒ සියල්ල හරහා මම උන්ගේ personality නැත්නම් උන්ගේ ජීවිතය ගැන යම්කිසි අදහසක් ගන්නෝ. ඒ අදහස තමයි මේ නිර්මාණය තුළට අපි ඔබවන්නේ. අපි උදාහරණයකට දැන් සමහරවිට ආකිටෙක්චර්ස් ප්‍රෝසන් මියුසික් කියලා කියනවා. ඒත් ඒක තැනකදී මම ඒක පහදන්න සාමාන්‍ය මගේ සේවාදායකට පහදන්න මම ඒක යොදා ගන්න මොකද මේක ඉතා වැදගත්. අපි නිර්මාණයක් යම්කිසි රස විඳිනවා නම් ගීයක් රස විඳිනවා නම් මේ ගීය රස විඳින්නේ ඒ හා සමානව මේ නිවසත් රස විඳින්න පුළුවන්. මේක අපි සාමාන්‍යයෙන් ඕනම ආකිටෙක් කෙනෙක් මේ ගැන තේරුමක් ඇතුව තමයි මේක කරන්නේ. ඒතොර මේ රස විඳීම කරන්න බැරි නම් මේ නිවස සාර්ථක නැහැ. නැත්තම් අර අපි විඳිනවා කියන්නේ නිවසක් නිවනක් කරගන්න ඕන. නිවසක් විඳින්න පුළුවන් වෙන්න ඕන. ඒක විඳ වනවා නම් ඒක නිවසක් වෙන්නේ නැහැ. මොකද ඒක තමයි අපි මේකේ කොස්ට් එක, ඩිසයින් එක, ටයිම් එක ඔය සියල්ල ගැන හිතලා අවසානයේ ක්ලයන්ට් බලාපොරොත්තු වෙන නිවස තමන්ගේ අතැති මුදලින් හදාගන්න පුළුවන් තත්යකට එන්නේ. අවසානයේ ප්‍රතිඵල සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ මේ concept එක කියන development concept development කියන මේ stage එකේදීම තමයි. මේක මූලික වශයෙන්ම කරන්න ඕන දෙයක්. නැත්තම් සියල්ල නිර්මාණය කළා ඉවර කළා අතෙත් නැති මුදලකින් හිතෙත් නැති ගයක් හැදෙනවා නම් ඒක සාර්ථක නිවසක් වෙන්නේ නැහැ. ඒකයි මේ concept එකක් නිර්මාණ concept එකක් හැදීම කියන මේ මේ කාලය තුල අපි කරන්නේ. මේක ඉතා වැදගත්. මේ ගෙදරට ඇතුළෙද්දී මට හිතුණ දෙයක් තමයි මේ ගෙදර nature friendly විදිහට තමයි design කරලා තියෙන්නේ. අපි ඒ ගැන කතා කරොත් ඔව් දැන් මේකේ කිව්වා අපි මේක nature friendly design එකක් කියලා ඔබ කිව්වා. ඇත්තම ඔව් nature friendly design එකක් කියන්නේ ඇත්තම අපි දන්නවද ලෝකේ දියුණු වෙනෝ තාක්ෂණික අතින් දියුණු වෙනෝ සියල්ල දියුණු වෙලා යන කාලෙක ඉතින් ඇත්තම සබහා දහම කියන එක ටික ටික අතික්‍රමණය වෙන ගතියකුත් අපට පේනවා ඇති. නමුත් මේ දියුණු සමාජයක සබහා දහම අතික්‍රමණය කරන්න යන්නේ නැහැ. හැම වෙලෙම මේ green මේ කොළ පාට ගස් කොළන් සියල්ල කපලා දාලා පටන් ගන්නවා නම් ඒ වාස්තු විද්‍යාඥයගේ ඒක ඩියුටිය නෙවෙයි. අතන එකයි මෙතෙන්දී මේ මේ සේවාදායකයාව මගෙන් මුලින්ම අහලා හිටියේ අසාසිතියේ ඇතරම මේ මෙතන තියෙන ඉඩමේ තියෙන මේ ගස් මේ උක්ෂලතා සියල්ල පුළුවන් නම් තියාගෙන කරන්න ඩිසයින් එකට කැමතියි කියලා. අතන මේක ඉතා වැදගත් දෙයක්. අපි සේවාදායකයන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ ඉඩමක තියෙන ඇසිටිස් තියෙන ඒක ස්ට්‍රීස් ඔක්කොම తీරන ඒවා කපන්න හොඳ නැහැ. එහෙමම වෙන්න වාස්තු විද්‍යාවට පෙන්න යුතුයි. මුලින් ඒකල පෙන්නලා මේවා පුළුවන් තරම් යොදා ගන්න කෙනෙක් කරන්නම ඕන. මොකද මේක තමයි ඇත්තම ඩිසයින් එකක් කියලා කියන්නේ. නැත්තම් මේ සියල්ල ගස් කපලා දාලා එක පාටම කොහේ හරි තියෙන සැලසුමක් ගලලා මේක උඩ ඉදි කරලා දානෝ නම් මේක ඉතින් නිර්මාණයක් නෙවෙයි. මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. නමුත් වාස්තු විද්‍යාඥයෙක් ඉතින් ඊට වඩා කාර්යභාරයක් කෙරෙන්න ඕන. ඒක වගකීමක් ඇතිව කරන්න ඕන. එතින්ද මමත් මේ නිවස මේ විදමට ඇවිල්ලා මුලින්ම බැලුවාම මේකේ ගස් තියෙන වර්ග ගොඩාක් තියෙන මන් දැලුවා නම් තේරෙයි. පොස් දෙල් ජම්බු දිගුල් සියල්ල තියෙන මේකේ. ඉතින් ඇත්තම ඉතා
වටිනා ඉදමක් මුලින්ම දැන් කියන්න ඕන මොකද මේ වගේ නාගරික පරිසරයක මහරගම් වගේ ඉතා නාගරික පරිසරයක මේ වගේ ඉදමක් තිබීම ගැන පුදු වෙන්න ඕන මොකද පර්චස් 50ක් විතර ප්‍රමාණයක ඉතින් මං කෝ මේ කියන නිවස ඇත්තටම එතෙන්දි කන්සෙප්ට් එකක් විතර මම අර එක්ස්ට්‍රෝවර්ටඩ් ඩිසයින් කියලා එකක් කියනවා එතන යම් කිසි ඉස්සරහට අපි කතා කරනවා අර මේ නිවසේ ඇත්තටම අපිට නිවස ඇතුලේ කෝට් යාඩ් හදලා ඇතුළට මේ මේ මොනවද මේ ගස් දාලා ඒ වගේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ගස් සියල්ල මොකද කුඹුරක් තියෙන ඉස්සරහෙම ඒ කුඹුර සියල්ල ස්වභාවික සම්පත් සියල්ල එළිය තියෙනවා අපිට ඒකට ફોકસ කරලා තමයි මේ නිර්මාණය කරෙන්න ඕන කියන එක තමයි මම සේවදායකට කිව්වේ ඉතින් ඇත්තටම එක හිලාම එක පිළිගත්තා ඒකට කැමැති වුණා ඒකට අනුව තමයි මේකට නිර්මාණයට ප්‍රවිෂ්ඨ වුණේ ඉතින් එතෙන්දි මේ ග්‍රීන් අපි අහලා තියෙන ලෝකේ ග්‍රීන් කන්සෙප්ට් කියලා එකක් ඇත්තම ග්‍රීන් ආකිටෙක්චර් කියලා කියන්නේත් ලෝකේ දියුණු වෙනකොට මේ වගේ එක එක කන්සෙප්ට්ස් වලට යනවා මේ නිවසත් මේ කන්සෙප්ට් එක තුල විදිච්ච නිවසක් සරල හැඩතල ඔස්සේ මෙන්න වටේ තියෙන පරිසරය විඳින්න පුළුවන් කියන දේ තමයි ගොඩාක් දුරට කරේ දැන් ඔබට උනත් අවබෝධ වෙයි මේ නිවස පුරා ඇවිදිනකොට හැම වෙලේම අපි ફોકસ කරලා තිනවා ග්‍රීන් පැත්ත. ග්‍රීන් පැත්තට බරවලා ස්වභාවික ආලෝකේ වාතය ලැබෙන විදිහට ඇත්තම ඒක තමයි අපේ නිර්මාණය උනේ. නිර්මාණයට ප්‍රවිෂ්ඨ උනේ උතනින්ම තමයි. ඉතින් ඒක උපරිම යොදා ගැනීම තමයි මගේ නිර්මාණය පුරාවටම සිදු කළේ. ඉතින් ඇත්තටම මේක ඉතා වටින දෙයක්. අපි මොකද කාර්යබහුල පරිසරයේ කාර්යබහුල අපි ජීවන රටාවක ඉන්න මිනිස්සු අපි ජොබ් එක කරලා පුළුවන් නම් හවසට ඇවිල්ලා රිලැක්ස් කරන එක විතරයි වෙන්නේ. ටෙන්ෂන් තියුණා ඒව රිලීස් වෙන්නේ මේ නිවස තුල. ඒ ටෙන්ෂන් රිලීස් කරන නිවස වැහිච්ච කව වුණු ඉන්ක්ලෝස් ඒරියා එකක් වෙන්න බෑ. මේ නිවස තුල අපිට පුළුවන් වෙන ඕන දිගහැරලා හොඳට උස්ම ගන්න පුළුවන් වෙන තැනක් වෙන ඕන. මම හිතන්නේ ඒකට හොඳම නිදසුනක් වෙයි කියලා ඔබ මාත් එක්ක තහවුරු වෙනවා කරන්න ඇති. ඉතියේදී තමයි මේ නිර්මාණයේ පුරාවටම අපි සිදු කළේ. ගෙදර ගැන කතා කරද්දී මට හිතෙන්නේ කතා කරන උන විශේෂ දෙයක් තමයි මේ ගෙදර ස්විමින් pool එක. මොකද කෙනෙක්ට හිතන්න පුළුවන් කොහොමද ගෙදරක මේ වගේ ලස්සන ස්විමින් pool එකක් ඩිසයින් කරගන්නේ කියලා. මිස්ටර් අමිත් අපිට කියන්න මේ ගෙදර ඔබ ස්විමින් pool එක නිර්මාණය කරගත්ත විදිය සහ කාට හරි හිතෙනවා මේ වැඩසටහන බලන කාට හරි හිතෙනවා ගෙදරක ස්විමින් pool එකක් ඩිසයින් කරගන්න ඕනේ කියලා කොහොමද අපි ඩිසයින් කරගන්නේ? අනිත් දේ තමයි මේ ගෙදර මේ pool එක ස්විමින් pool එක अत्र मेकिता गेदर गत्तो गेदर पोकल पॉइंट एक प्रधान नाभिय मेक मेक गण हितला तमाइ अनि स्पेस स्थानगत कलती मे स्विमिंग पूल गुडाक दीवाल की सामान्य सेवादायक सी अलट स्विमिंग पूल बेह लंकावासी सी अलट नमक सेवादायक कविता कमती पूल संबंध कथाकरा तर एक प्रधान स्पेस मेन स्पेस हितला मेक वट सी अल मैं कैटिक मेक वट तमाइ सी अल मैं स्पेस ना स्पेस मेनेजमेंट ना स्पेस स्पेस मेव करे स्थानगत करे अत्र මේක ගැන කියනවනම් මේ ස්විමින් pool එක අපි ඒකත් ඉතාල වැඩගත් ස්විමින් pool එකේ කැපැසිටි එක ප්‍රමාණය ඒ ගැනත් අපි කතා මොකද මේ සියල්ල පොස්ට් එක හා සම්බන්ධ වෙන්න අවශ්‍යයි මට මගේ සේවාදායකයා කිව්වා මෙන්න මේ වගේ ප්‍රමාණයක ස්විමින් pool එකක් දුන්නොත් හොඳයි ඒකේ කෝස්ට් එක කොහොමද ඒ ගැන අදහසක් මම දුන්නා මොකද ඒක අවශ්‍යයි මූලික සම්පූර්ණ බජට් එකට මේකත් එකතු කරන්න ඕනේ නැත්නම් අපි ඔක්කොම හදලා ස්විමින් pool එකකට පස්සේ හදන්න කියලා තියලා ඒක ලොකු ප්‍රමාණයක මුදලක් වුණොත් අපි කෝස්ට් එක එක්සීඩ් වෙනවා ඒක සමහර නොහැදී හරින්න පුළුවන් අපි සියල්ල ඒක මත සලසුම් කරපු එකද ඒක නැති වෙන්න පුළුවන් ඉතින් මේ මේ මේක බැලුවාම අපිට පේනවා ඉතින් මේකේ වර්ණයේ පිළිබඳ මේක හැඩයේ පිළිබඳ අතර ඒකත් ගොඩක් හිතලා බලලා තමයි අපි මේකන සලසුමට ප්‍රවිෂ්ඨ වුනේ තව දෙයක් තියෙනවා ඇත්තටම මේ ස්විමින් pool එකේ අපිට පේනවා දැන් මේ 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 ස්විමින් pool එකේ හැඩය ගත්තොත් සරල හැඩතලයක් අතර මේක රෙක්ටැන්ගුලර් shape එකක් මේක ඇවිල්ලා most economical form කියලා කියනවා ස්විමින් pool හැදුවත් අපි දන්නවා එක එක හැඩතලවලට පුළුවන් නමුත් ඒ දැනෙන හැම හැඩයක්ම ගන්න බෑ ඒක cost එකක් මත depend වෙන්න ඕන සහ ඊට මේ හැඩය මේ සියල්ල තේරුම් අරගෙන තමයි මේ ස්විමින් pool එකේ හැඩය එන්න ඕන මේ මගේ ඊට පස්සේ සැලසුමට දාලා වෙන්නේ මේ හැඩය ඉතින් ඒක නිසා මේ හැඩය මේ අපි රෙක්ටැන්ගුලර් shape එකකට ගත්තා ඒකෙත් අර baby pool එකක් තියෙනවා ඊළඟට deep end එකක් තියෙනවා ඒ වගේ අවශ්‍ය මේකෙත් තියෙන මූලික නීති සහ regulation ලෝ ඇන් රෙගුලේෂන් කියලා කියන මේවත් සලකලා බලමින් අත පවතින තත්ත්වය අනුව මේ ස්විමින් pool එක කරා. අපිට පේන ඇති මේ ස්විමින් pool එකට මේ පැත්තට වෙන්න වෙලා පිහිටලා තියෙනවා. මේ වෙලා දිසාවත් ඊට පස්සේ වෙලත් ඊට පස්සේ ගොඩාක් green areas තියෙන මේ ස්විමින් pool එකට ඉස්සරහින්.
දැන් අත්‍තර මේ වෙල දිසාවගෙන හුලං සුලං දිසා සුලම් පැත්ත සුලම් පහර මේ ගස්සරහා සිසාරාගෙන ඇවිල්ලා මේ සිමින් පූල් එකේ අපි දාන්න දවල්ට වතුර මේ අපි වාෂ්ප වෙනවා අපි අහලා තියෙන සාමාන්‍ය සරල සංසිද්ධිය මේ වාෂ්පේට ජලයත් සමග මේ එන හුලම් ප්‍රවාහය ගේ ඇතුළට යනවා මේකට අපි කියනවා ඉංග්‍රීසියෙන් ඉවපොරේටිව් කූලින් සිස්ටම් කියලා මේක ස්වභාවිකව ගන්න පුළුවන් අත්‍තරම ගේකට ඇතුළට ගන්න පුළුවන් හොඳ සංසිද්ධියක් ඉවපොරේටිව් කූලින් सामान्य वतुर वाष्पेन दवाल्टे वाष्पेन वतुर मे हूलां पारते गे अतुलटेन सामान्य शीतकर्ण सामान्य दानो एसी का कौन कलती हुआ या कूले का कौन कलती हुआ दिया लेबेनो नो मिले लेबेनो मे दे अभी मे गिदर सर मे लाभ आगे तप हसुए इलाट स्विमिंग पूल वर्णे तब दान मे ग्रीन पेहते बद्धवेच मे पारे खड़ा मतुगे पमीना कलर पोल्यूशन कल दिन हलती कलर पोल्यूशन बेमे वगे ग्रीन एरिया कले सुनो अभी कले तेना सल पच वर्ण वाली मेक अर विशाख कलर भावित कल बहुम सरल बहुम खाम बहुम डीसेंट कले सिंपल दागे गेवतु अलंकरण कथाकरण लैंडस्केपी एक गार्डन अभी कथाकरण मे न्यूस गो एक्सट्रोवर्टेड गार्डन कत्मा योदागण तीन अभी एक मिस्टर अमित हमको इवागे तब मे डिजाइन ने कपी की एक्सट्रोवर्टेड डिजाइन ने अकेला मतम अभी सामान्य डिजाइन वाले दिखा इंट्रोवर्टेड डिजाइन एक्सट्रोवर्टेड डिजाइन की मे इंट्रोवर्टेड डिजाइन की अत्र मतम गे एट सियाल मे यमुन आकार अवकाश संपीडन के मे निवस विशेष पारसर के लिए तीन वटेट लसन पारसर गोल तीयन एम अभी ये वटेट निरावण इक नौट सैट दर मे निरावरण इला मेकदे फेन सीएल जन मे ओपन विद्युत जन डो विंडो सीएल मे मे वाता स्टेट ओपन तम इकमें एक्सट्रोवर्टेड डिजाइन है मेके वेदगत कम समहार नगराश्रित भूम पड़ी पड़ी डम अपसर्य वाल मे कर बेह तो आप गे अतुले तम एम एम क्रिएशन करें मेके हिम आवश्यकता है पर्चेस पाना वाले लोक एरिया है एक निशा भी पुलवांतरा एलिंग एलियम का बद्धविनाकार गहकोला बद्धविनाकार मे निवर्स निर्माण कल तीन बट पेन दिन स्विमिंग पूल मे गटेट मे गस् सहन शीतल परिसर अत्र दवल महा दवल लावे अपने धन लभन अत्र मेदे युदागन पुलवा निवसा यदिगिरी मेदी अभी अरे गेदरक विनसाक्न है अभी गेदर निर्मा इक गेयक जीवात्न अब मानसिक वशे असहन कार्यक्रे अत्र एक अभी निवसाख्या निवनाग्न दिन पेन्नोने हम वेम निवसक वाताश्रय स्वाभाविक विधि रही पुलवाण नोड़ा तंगला निवस निर्माण कल कंपैक्ट करें यु तनिक्रम ओपिसकाय निवस अत्र विनसाक नति विला एक नवैनतम मे बहुत मे कंसेप्ट सरह हदन वगैरह आय सर कपकी कंसेप्ट सरह विनवाइकिया एक तेरम मेते मे मे निवस अत्र प्रधान विधि मे एक्सट्रोवर्ट डिजाइन अरगन तीयनम पारसर समग बद्धकर मूलिक वशं हितल तमें मेदे कल तीन मिस्टर अमित मट किया मेम निवसे फॉर्म ऑफ द प्लान एंड शेप ऑफ द प्लान अब कोहम डिजाइन करेगी शेप ऑफ द प्लान मैं प्लान एक मैं सलसुमे अत्र शेप एक फोम एक गत्म किसी विशेषातीनो मैं हरी सरल हेड तले अक्तम मैं आराम तीन अत्र रेक्टांगुलर शेप एक अक्तम मूलिक वशं युदायन तीन मेक गेना की दीर्घ साकाचा मेकन पुलवांग मे हेड तला निर्माण अक्री मे वासी एंड सेवादायक अंट मेकना हिता मोन मेके धन वसह बुद्ध मे फलपुरुद्ध कि वास्तु विद्या अट ये फलपुरुद्ध तम अभी युदागन पड़ने मे निवस मे हेड तले सरल हेड तले युदागन हर बट कोष्ट वासी अत बड़े नोतरे पुलवांग नम तेगन अवबोधे अखर मूलिक वशन साकाच्या अभी दिगोल्लातर अवबोधक दिनो मेकदी अत्र सरल हेड तलाहरा गता अत्र मनसटा सर गुड़ो मे प्लाने हेड तल संकीर्ण तरम प्लाने की हिगलगने के लिए गुडाद्रुट अभी दाने यूनिवर्सिटी काले संकीर्ण हेड तला गिहल गील अवसाने अतम पास अवटे फाइनल अभी दाने सरल हेड तल बटे अरे हर हेड जीवित अभी मुल्काले दाने गुडे वाले अभी इकतक काले अभी गुड़ संकीर्ण हेम दीम गिना इकतकान अवसाने टिकट के मेवा धनम सह फलपुरुद्ध आवट पास अभी टिकट की सरल वेनो अभी सरल की तन एन मे मे निवस अत्र प्लाटोम सरल हेड तल वे संकल्प खरह मतमा एक अवसाने अतुत यम यम निर् कोटस् अभी निर्माण संकीर्ण पुलवांग सामान्य गत्त्र निवस
ऋजुकोण आश्राकार एमसी ज्योमेट्रिकली तो सिंपल में प्लान फॉर्म में इधर तीन मेघ हर क्वेश्चक वासी डाक उन्नाई वास्तुविद कथा करमें बिल्डिंग मोपोलॉजी हेवा रूप विद्या मे निवस रूप विद्या उपयोग मेकअर्थ कथा पुला बिल्डिंग मोपोलॉजी की अगर मेक सैद्धांति कथा वक्त मेक मेके वेन्े अभी मूलिकवश अभी मेघन बिल्डिंग से अभी मेक स्टडी करना का अभी बिल्डिंग मोपोलॉजी की अग्न कथाकराने मेकिंग विन वासीयतम अभी सलसुमा निर्माण की मे मोपोलॉजी तीर करो अत्र अभी इक्म वर्गाड़ी प्रमाण कुणा मे निवसक मुदल कोष्ट गोट को दिखाकना पुलवा कोष्ट दिखा पुलवां इक्म वर्गाड़ी का मे मोपोलॉजी तीयरी हेडे अणु प्लान शेप काणु कोष्ट वेड़वे पुलवांग अड़वे पुलवांग अनेक यम किसी विधिट मैं सेवादायक तेरु कल देनो मे कि वेदगा अद बहुत निवस निर्माण क्रीमें महिता कोष्ट गिता वेदगातेनो मुखद हेतु अपने पुलवाण हेकि लक्ष्याखो दिखाखो अड़कर පුළුවන්තරම් අඩු කරගන්න පුළුවන් නම් පිරිවැය මේ නිවස සඳහා යන එක ඉතා වටිනවා. ඉතින් අන්නේ ඒක තමයි මෙතෙන්දි මොපොලොජි තියරි හරහා කරන්නේ. මේකෙදිත් අර අපි ආවේ අර රෙක්ටැන්ගියුලර් ෂේප් එකට ආවා කියලා කියවුවෙත් මේ මොපොලොජි තියරි හරහාම තමයි මේකෙන් කොස්ට් එකට ලොකු වාසියක් කර අරගෙන තියෙන මේ ගෙදරට. ඉතින් තවත් මේ බැලුවොත් එහෙම දැන් අපි තට්ටු ගාන වැඩි කරගන්න අවශ්‍යද සමහර දැන් මේකේ මේකේ යම් කිසි මේ මගේ සේවාදායකයගේ ඉල්ලීම පරිදි මොකද ඈතින් බැලුවහම වෙල්ල ආයේ පේන්න පුළුවන් කියලා ඒ අවශ්‍යතාව හරහා අපි රූපට රෙස් වලටත් යනවා. නමුත් එම අවශ්‍ය නැති යම්කිසි ලොකු අපසරියක් තියෙන ඉඩමක නම් අපිට තට්ටු වලට යා යුතු නැහැ යුතුයම නැහැ මොකද ඒ හරහා මුදල් අඩු කරගන්න පුළුවන් මොකද තට්ටු වලට යනවා කියන්නේ කොස්ට් එකේ වැඩිවීමක් අන්න ඒ වගේ ඒ කොස්ට් එකේ වැඩිවීම කොස්ට් ෆැක්ටර් එකේ වැඩිවීම අඩුවීම කතා කිරීම තමයි මේ රූප විද්‍යාව නැත්නම් අපි කියන බිල්ඩින් මෝපොලොජි කියන තියරිය කියනක කතා කරන්නේ මේක මම හිතන්නේ සේවාදායකෙක් ඉගෙන අවබෝධයක් ගන්න කිතා වටිනවා මේක මම හිතන්නේ වගකීමක් වාස්තු විද්‍යාඥයෙක්ගේ මේ සම්බන්ධ අවබෝධයක් දීනවා ගෙදරක් නිර්මාණය කරද්දී construction methods වාස්තු විද්‍යාත්මක විදිහට භාවිතා කරනවා මේ ගෙදරට මොන contract type එකද යොදාගෙන තියෙන්නේ ඒ වගේම වැදගත් දෙයක් තමයි අපි දැන් මේ නිර්මාණයක් concept එකක් හරහා නිර්මාණයක් කළා සියල්ල කළා මේ නිර්මාණය ඇත්තම හැබැයින් දකින්න ඕන මේ දැකීමේ ක්‍රමවේදය තමයි ඇත්තම construction කරන්නේ construction ක්‍රමවේදය construction method කියලා කියන්නේ මේ ගැන යම්කිසි අවබෝධයක් අපි සේවාදායකට ලබා දිය යුතුමයි මොකද මේ ගැන අවබෝධයක් නැතුව සැලසුමක් විතරක් කොහෙන් හරි ලබාගෙන ඒක ඉදි කරන්න යනවා නම් ඒක මං හිතන්නේ ආයර් අපි කියපු අවසාන සිහින නිවස නිවසක් නිවස සත්‍යාර්ථයක් බවට පත් වෙන වෙනකොට සීනියම්ම වෙන්න පුළුවන් එමුනොත් ඒක නිසායි මේ construction method කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් 12ක් 15ක් විතර තියෙනවා construction method අපි සේවා දායකින්ට මේ සම්බන්ධව දැනුවත් කරන්නේ දල වශයෙන් අපිට උචිත වෙච්ච कंस्ट्रक्शन मेथड तीन पुलवा मुखद आप अत्याति मुदल मे किता वेदगा अत्याति मुदलिंग कंस्ट्रक्शन टाइप पवा मे इकट अणुगत वे मे इक सामान्य कीनो कंस्ट्रक्शन मेथड गेल कीवत अभी मे निवस अदालवत अभी लेबर कंट्राक्टे अक्करे मुखद मेथनिंग अट सामान्य सेवादायक नति सेवादायक नोदा दी नो मेके कंस्ट्रक्शन टाइप अणुव इगुलांट लेबिन कंस्ट्रक्शन प्रॉफिट मार्जिन अभी कील कीनो ये आने निवस हदी मटे मुदल විනාශෙන්න පුළුවන්. අපි දැන් මේ ගෙදර දෙවෙනි මහලට යන්න හදන්නේ. අපි ඉස්සෙල්ලම ස්ටෙයා කේස් එකෙන් පටන් ගමු. ස්ටෙයා කේස් ගත්තොත් මේ දවස්වල විවිධ ආකාර ඩිසයින් වෙනවා. වුඩ් වලින් ඩිසයින් කරනවා, ස්ටීල් වලින් ඩිසයින් කරනවා. මේ ගෙදර ස්ටෙයා කේස් එක ගත්තොත් ඔබ කොහොමද මේ ගෙදර ස්ටෙයා කේස් එක නිර්මාණය කළ තියෙන්නේ? ස්ටෙයා කේසස් අතරම ලංකාවේ ගත්තොත් අපි දන්න ලෝකේ පුරා ගත්තත් ස්ටෙයා කේසස් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය සේවාදායකෙක් ඇවිල්ලා අපෙන් නිර්මාණයක් කරගෙන යනකොට අපෙන් ගොඩක් දුරට ස්ටෙයා කේස් වර්ග අපේ ළඟට අරන් ඇවිල්ලා සමහරට මෙන්න මේකට මං ආසයි මේකට ආසයි මේකට ආසයි කියනවා. නමුත් කියන්න දෙයක් තියෙනවා දැන් අපි මූලික අපේ නිර්මාණ අපේ concept එක තුල ස්ටෙයා කේස් එකත් වැදගත් element එකක්. इतनेट हेतु मुखद स्टाक स्वर्ग तीन गुडा संकीर्ण तीनों सरल तीनों अभी मौलिक सलसुम अभी सरल सिंप्लिसिटी की मेन्टेन करो स्टाक सामने सिंपल वेन्नो इतनी मेन सेड़ते स्टाक सिंपल विद्यारीनों मे स्टील टीम बदेक यूज कल तीनों इट अमतर अभी न्यायात्मक दैवाल तीनों स्टाक अखरदी इतवेदगा मे
දිග පළල අපි කියනවා ස්ටෙප් එක තියෙන කකුලට තියෙනකොට රයිස් එක ට්‍රෙඩ් එක ඔය දෙක අතර අනුපාතයක් තියෙන එක හරියට ගන්න ඕනේ මොකද නැත්තම් අපේ සැප පහසුව නැති වෙන්න පුළුවන් මේක තුල ඒකයි හේතුව අපිට අවශ්‍ය ප්‍රමාණයට දිග පළල හදා ගන්න බෑ ඒක ස්ටෑන්ඩඩ්ස් තියෙනවා ඒව මේන්ටේන් කරමින් ස්ටෑගේස් එක හදා ගන්න ඕන ඉතින් ඊට අමතරව අපි මේකට ටිම්බර් අපි කකුල තියෙන කොටස විතරක් ටිම්බර් තියලා තියෙනවා දාලා තියෙනවා මොකද ඒක හේතුවත් ඔබ අහලා ඇති ටිම්බර් තුලින් යම් කිසි අර ඇබ්සෝබ් කිරීමක් කරන්න පුළුවන් අපි අර අපේ න වේට් එක අපි එක මත කකුල තියලා යනකොට තෙරපුම ඒක ටිම්බර් ඇබ්සෝබ් කර ගන්නවා ඒක ඉතා වටිනවා මොකද ඒක ඒ නිසා අපිට අපේ යම් කිසි වෛද්‍ය ශේෂ්ඨයේ අපි දන්නවා වෛද්‍යාත්මක වෛද්‍ය විද්‍යාත්මක හේතුවක් තියෙනවා ඒක අපිට හොඳයි අපේ ඔළුවට යම් කිසි සහනයක් කියන දෙනවා කියන එකක් තියෙනවා ඉතින් ඊට වගේමයි දැන් මේ ස්ටෑකේස් එකේ අපි කියනවා මේ හෑන්ඩ් රේල් එකත් එක්ක බැලස්ට්‍රේට් එක මේක අර හැඩ සමහරට හරස් හතර එනවා ඒ කියන්නේ හොරිසොන්ටල් ලයින්ස් තියෙනවා වර්ටිකල් ලයින්ස් තියෙනවා ඒකත් අපේ ගෙදර කන්සෙප්ට් එකේ අපි දන්නවා ගොඩක් දුරට මේකේ අර වර්ටිකල් බාස් හරන් තියෙනවා එතන ඒ පිහිටි අවකාශයේ දික් අතර පෙන්වන්න අවශ්‍ය නම් අපි දික් හැඩතල ගන්නවා दिखल वैपुर मे पत्र वैडल पेन आवश्यक दिखल पेन आवश्यकता अभी पत्र हॉरिजॉन्टल लाइन लाइन से अंदर इवे कंसेप्ट मेक तलीवे तीन हेम दाणव की समाज से मत मेक दाण की बोत इक पोड विमसी अतक आर्किटेक्ट रोल वग की मत मीम संबंध බැලුවම තේරෙන දෙයක් තමයි මේ ගෙදර ඇක්සස් මැනේජ්මන්ට් හරි වෙනස් විදියට තමයි භාවිත කරලා තියෙන්නේ මේ ගෙදර ඇක්සස් මැනේජ්මන්ට් හෙවත් ద్వාර කළමනාකරණය ඔබ කොහොමද මේ ගෙදරට යොදාගෙන තියෙන්නේ ద్వාර කළමනාකරණය නැත්නම් ඇක්සස් මැනේජ්මන්ට් කියලා කියනෝ අතරම මෙම නිවසෙත් ඔබට පේනවා ඇති ඊට පහසුවෙන් යාමීම් කරන්න පුළුවන් වෙලා තිනෝ අතරම කලින් පිහිටි නිවසක් නිසා අපි ඒ ගැන සලකලා බලලා මේකේ ඉන්ලට් අවුට්ලට් නැත්තම් අපි කියන දැන් මේ Windows Doors positioning කරේ ඒක ගැන හිතලා ඒකදී මේක වැදගත් වෙන්නේ මොකක්ද කියලා කිව්වොත් අපි දන්නෝ ඇයි අපි door windows දාන්නේ නිවසක ආලෝකයේ වාතය අපිට ගේ ඇතුළට ලබා ගන්න. ඒ වගේම අපි නිවසට පහසුවෙන් vehicles එනවනම් ඒ vehicles ඇවිල්ලා ඉතා පහසුවෙන්ම turn කරලා යන්න පුළුවන් වෙන්නත් ඕනනේ. ඒ වගේ දේවල් ඉතා වැදගත්. ඉතින් එහෙම වෙද්දී අපිට දැන් අපි හිතමුකෝ ගෙදරක නිවස පිටිපසුව පිටිපස්සටම ගෙදරක ඉස්සරහා ඉඳලා vehicle එකක් යා යුතු නැහැ. මොකද මේ වගේ නාගරික පරිසරයක ඒ tire rod එක දිගේම ඒ space එක අපිට අපතේ යන්න පුළුවන් එහෙම වාහනයක් පිටිපස්සටම ගෙනිච්චොත්. ඒ වගේ ඒ දේවල් ගැන සලකලා බලලා අපි මේකෙදී ద్వාර කළමනාකරණය කරා. එතෙන්දී අපි දන්නවා දැන් මේකෙදී ගේ පිටිපස්සට වෙන තමයි අපේ වෙල තියෙන්නේ. ඒ වෙලේ තියෙන වෙල දිශාවෙන් එන සුළං දිශාව ඉතා වැදගත්. මේ සුළං දිශාව ඔක්කොම සලකලා බලලා තමයි අපේ ద్వාර එක නැත්තම් ජනේ doors and windows ස්ථානගත කරේ. ඒ windows හරහා සම්පූර්ණ ගේ ඇතුළට වාතාශ්‍රය එන්න පුළුවන්. ආව වගේම මේක එළියට දාන්නත් ඕන. ඒ මම එකයි කිව්වර inlet and outlet දෙක position හරියට කරොත් ස්වභාවික වාතය නැත්තම් natural ventilation and natural lighting කියන දේ ඉතා පහසුවෙන් ගන්න පුළුවන්. මේදී ඉතා වැදගත් green architecture කියන concept එකේදී මොකද නැත්තම් අපි කැරකෙන fan එකක් නැත්තම් දැල්වෙන විදුලි බල්බයක් ඒක අවම කරන්න පුළුවන් නම් අපි ඒකට දායක වුණා කියලා කියන්න පුළුවන්. ඒක green architecture කියන එක නම මේක ඉතා වැදගත් අද විදුලි බලය ගත්තත් අද දන්නවා ඇති ඉතා සෑහෙන සලකා බැලිය යුතු කරුණක්. එතෙන්දී අපිට පුළුවන් නම් fan එකක් වාදාන්න මේ ස්වභාවික ආලෝකය හරහා ඉන්න මේක ඉතා වැදගත්. ඉතින් මේ නිවස තුලත් ඔබට දිස්සනවා ඇති හැමතැනම ස්වභාවික ආලෝකය සහ ස්වභාවික වාතය අතර අපි ගමන් කරනවා. කිසිම මම හිතන්නේ දහඩිය දැමීමක් හෝ නැතුව ඉහළ මහල පහළ සියල්ලගේදීම අපි අවකාශය මේ සැලසුම් කරා මේ 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 ආලෝකයේ වාතය ලබා ගන්න උපරිම ලබා ගන්න පුළුවන්. අපි ඒකට කියනවා ඔප්ටිමම් ලයිටින් කියලා නැත්නම් ප්‍රොපර් ලයිටින් කියලා ප්‍රොපින් ලයිටින් ඇන්ඩ් වෙන්ටිලේෂන් කියලා ඒ සියල්ල හොඳ ප්‍රමාණයෙන්ම අපි තියාගෙන තියෙනවා. මේ නිවස ගැන කතා කරද්දී ස්පේස් මැනේජ්මන්ට් ගැන අපි කතා කරන්න ඕනේ. මොකද ඔබ මේ නිවස නිර්මාණය කරද්දී ස්පේස් මැනේජ්මන්ට් හොඳින් භාවිතා කරලා තියෙනවා. වාස්තු විද්‍යාත්මක විදිහට ස්පේෂල් ඉන්ටෙලිජන්ස් ඒ කියන්නේ අවකාශ බුද්ධිය ඔබ කොහොමද මේ නිවසට භාවිත කරන්නේ ඔව් මෙතෙන්දර මම කිව්ව වචනයක් අවකාශමය බුද්ධිය නැත්නම් ස්පේෂල් ඉන්ටෙලිජන්ස් කියලා මේක ඇත්තට අපි අහලා පුරුදු නැති වචනයක් වුණාට මේ ගැන කියන්න ඕන මොකද විශේෂයෙන් ආකඩෙක්ලා වැඩ කරන්නේ මේ අවකාශමය බුද්ධියත් එක්ක මේක අපිට අපි ඉගෙන ගන්න කාලේ වෙනකොට අපිට තේරෙනවා සාමාන්‍යයෙන් අවකාශයන් පිළිබඳ යම් යම් අදහස් දෙන විදිහ ආකාරයට 3 dimensional images අපි අඳිනවා අතින් අඳිනවා handwriting hand free hand කරනවා
इवागे अभी पुंजिकाल बिल्डिंग ब्लॉक सरह मेदे पुंजिकाल मे अवकाश में या पीली बंद थ्री डायमेंशनल व्यू एक पीली बंद अवबोधा गेम मेक मंगिता मगे सामान सेवादायक मेक अवश्य अदा सेवादायक टू डी हितन वैकल्पिया टू डी थ्री डी हितन वैक टू डायमेंशनल हितन द्विमानव हितन के अभी मेक इन तेरी नैत अभी बहुत दूर इतना वासी सहगत वेनो सामान थ्री डी हितान पुलवां के आवत मम्म मे की एक पाठ में हेंगीन पुल धरी पुलवा मम्मी की मेक की अवकाश तेरू गणीम पील बंद बुद्धि मेकट अवकाश में बुद्धि ने तंगार अभी स्पेशल इंटेलिजेंस की नो मेक हरहा तम वास्तु विद्या डिजाइन कर संपूर्ण ये मनसे हदागत चिट्रिया थ्री डायमेंशनल चिट्रे अखरहत मे टू डी फोम का टिकट गुड नगा मेक तम आर्किटेक्चर की अने मेक तम अत्र निर्माण एलियड दिमेंति गडोल बित्ति हरह निर्माण एलि देक मुलिन्मूत मे निर्माण आर्किटेक्ट मनसे मेक एंदेनो मे अदीम मुलास्ता पड़ी पेहदी मकरण पुलवाण इक तेरूंगनी मकरण पुलवाण सामान सेवादायक मिगता अवश्य पड़ी नोकल मम की सेवादायक ऋषिकत्व निवसा निर्माण ගොඩක් වැදගත් වෙනවා මිස්ටර් අමිත් මට කියන්න සේවාදායකගේ රුචිකත්වයේ විදිහට ඔබ කොහොමද මේ ගෙදර නිර්මාණය කළේ කියලා සේවාදායකයාගේ රුචි අරුචිකම් වලට අනුව අපි තීරණය ගන්න මේ නිර්මාණය කරනවා කියලා කියද්දී ඇත්තට මුලින්ම අපි සේවාදායකයා මුණ ගැහුණ ගමන් අපි අහන්නේ ඔහුගේ රුචි අරුචිකම් කතා කරනවා අපි ගොඩාක් දුර කතා කරද්දී ඔහු රුචි දේවල් අරුචි දේවල් තේරුම් ගන්න ඕන ඊට පස්සේ සේවාදායකගේ සමහර දේවල් ෘචි වුණත් අපිට කියද්දී ඒක මෙතෙන්ට නොගැලපෙනවා නහුගේ අත ඇති මුදලට ඔහුගේ හිතන කන්සෙප්ට් එක කරන්න යද්දී යමුසි ප්‍රායෝගික කරුණු නිසා ඒක කරගන්න බැරි වෙනවා නම් අපි ඒක පැහැදිලි කරන්න ඕන නැතුව සේවාදායකෙක් ඉල්ලන දේම අපි දෙනවා නම් අපි මම හිතන්නේ කන්සල්ටන්ට් කෙනෙක් විදිහට ඒ දේ කරන්න ඕනේ නැහැ නේ අපි ඉල්ලන දේම දෙනවා නම් අපි ඉල්ලන දේ උට පහදන්න ඕන නමුත් මේක මෙහෙමයි මේ කොස්ට් එක අනුව කරන්න බෑ මේක ඉකොනොමිකලි වයිබල් වෙන්න ඕන නැත්නම් සෝෂලි ඇක්සෙප්ටබල් වෙන්නත් ඕන නැත්නම් රෙගුලේෂන් වයිස් ගත්තොත් ඒක කරන්න බැරි දෙයක් වෙන පුළුවන් අපි ඉල්ලන්න පුළුවන් පිටිපස්සට වෙන්න මෙහෙම කරලා දෙන්න මෙහෙම දෙන්න නමුත් යම්කිසි මං කිව්වා ලෝ ඇන් රෙගුලේෂන් නීති සහ රෙගුලාසි තියෙනවා මේ දේවල් අනුවත් ගලපමින් අපි දේ ඒ දේ මේ සම්පීඩනය කිරීම තමයි මම හිතන වාස්තු විද්‍යාවේ කර යුතු යන්නේ ඉතින් රුචි අරුචිකම් කිව්වම ඊළඟ දේ තමයි දැන් ඔහු අපි සමග කතා කරද්දී කලර් ස්කීම් එක කියන්නේත් අපි දන්නෝ ඔහු කැමති පාටක් තියෙන පුළුවන් නමුත් මම කැමති පර්සනල් කලර් එකක් තියෙනත් පුළුවන් නමුත් අපි අන්න ඒ දේ කෙල්ලගේ අපි දෙගොල්ල යම්කිසි සමායෝජනයක් වීමක් වෙලා අපි දෙගොල්ලගේ එකඟතාවකට ඇවිල්ලා අපි කලර් එක එතෙට සෙලෙක්ට් කරන්න පුළුවන් එතකොට දෙගොල්ලම සතුරු වෙනවා वगेम दें फर्नीचर गात फर्नीचर हेड तल गा मट मे मे सोफा इकट कैमती मे इकट कैमती नम तपी एक समग समहार अदाल स्थान वाले गोस् कथाकल बल्ला सोफा वगे निर्माण की मत कर अमतर अभी मूलिक कंसप्ट दुनहाम समहार क्लाइंट लभम अंडमे मे विशेष सेवादायिक हम अंडर्स्टांग मम की पुदे टग्गाले आ ग्रहण करो इट आम इट आवश्य दीलंगटे आ कंटिव करो अभी बलापुर अभी गिलिहेन्न मुनावस्था एक पार्ट ऊटावश्य निदलीटावश्य देवल ज्ञान त्यागण मे का कंसेप्ट के अवसाने प्रोडक्ट दक्वायान है एक सा मे विशेष मगे सेवादायिका सी अल कैटिगरी मुहु अंदुरगत माव पाओ ऐ अंदुरगत इट पीट दाल देवल क्रम क्रम टिकट टिक एड करा दी कर्टन दम दमादी समहट वॉल पेंटिंग स्थानगत करा दी ये देवल पाओ ऊट हों धनुमा तिबुना अभी ये सेवादायक बलापुर ये देवल तमें नत्ता ओहू एक पाट मिनस् कंसेप्ट मुलईंदल एक दिगोल एकाग्रवीम वीम तमय मे मे निर्माण विशेष निर्माण सार्थक हेतु मे गेदर बेलवाम मट पेन व्यक्तमय मे गेदर लिविंग एंड डाइनिंग एरिया गुड विशेष विधेयतम निर्माण कलती है मे गेदर महल तुनक युग्य अभी इसलम कथाकर मे गेदर लिविंग एरिया मे लिविंग का कहना क्यों मेहे मेन लिविंग देखा तीन अत्र खाली निवस आगे निवस दाल लिविंग तीन मे आलते प्रपोज कर लिविंग का बेतर तीन अत्र लिविंग क्यों आप दाँ सामान्य विजिट के लिए रिलैक्स होना मुलिम स्थानगत होना तेना मे लिविंग के अभी दाँ स्विमिंग पूल लेकिए गत्म गस्कोलासी अल पेन बहुम वाताशक्ति बहुत सरल तेनाता है लिविंग मे मेन लिविंग वे मे लिविंग तुला पेन अभी इक सोफेक दिखाई इट मत बिति सुधुवार दिखाने विनमकूत यम यम मे अदाल दीवा तीरने समहार दिखाते लिविंग गुड बड़ पूरा तीन पुल मेके पड़ी वाश बेसिंग सैड
මේකෙදිත් මගේ සේවාදායක බොහොම දැනුවත් මට කියපු දෙයක් තමයි බොහොම සරල වෙන්න ඕනේ. අතර මේකේ ලිවින් එකට ඇවිල්ලා අපිට විසිතුරු මේ වෙන වෙන වෝල් ඩෙකරේෂන්ස් ඔය පොඩි පොඩි තියෙන ෆර්නිචර් වර්ග දකින්න එන්නේ. රිලැක්ස් වෙන්න. ඉතින් ඔහු හොඳ අවබෝධයකින් මාත් එක්ක මේ ගැන කිව්වා. ඉතින් ඒ වගේම බලන්න ස්ථානගත කිරීම සරලව මම නෙවෙයි ඊට පස්සේ අතර මේ සේවාදායිකාව විසින් මේ නිර්මාණයේ යම් යම් දේවල් කරගෙන තිනවා. ඇය හොඳ අවබෝධයක් ඇතිව මම මේ මගේ නිර්මාණය හොඳට තේරුම් ගනන් ඒක කන්ටිනියු කිරීමක් තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් ඒක නම් මට සතුටුයි. कलर स्कीम एक गत्त बहुम हेडतल बहुम सरल कलर्स देखें तमें स्विमिंग पूल लेकर पूल लेकर टाइल लेकर मैचन ये सोफा के सकना दीर इवे गुड विचित्र वर्ण वोट बहुम पच वर्ण वोट गेल मेकर मे अराबिक मूलिक संकल्प मेलवाम तेरन बट कीन तेरे काम एंड खाट लसन मेकर तीन बहुम सुंदर निहड पारसर आगती है निहड भाव रखिन्न बहुम मे डिसिप्लिन बिल्डिंग विने अखिन दी मेतन मे कंटिन्यू कल तीन अभी वेदगत वचने मंग अभी अभी मनुष्य को विनयाक्ति वगेम गेदर कट गोडने विनयाक्ति मे विने लंकापुरा मंगन दाकिन अवश्य विधि ओण ओण विधि हेडतल योधमी वर्ण योधमी गिवाल हदीम मंगिता अनुमतकर वास्तु विद्यादी ए हेडतल बहुम डीसन विधि करगण पुलवाण ये तुंग गेदर सिटी मनुष्य पे रूंगण पुलवा बहुम विनयाक सहित पूज्य बहुम विनायक सहित निर्माण विनायक सहित वर्ण विनायक सहित फर्नीचर अरेंजमेंट में कराने मे को बट अतिदिन पुलवांग समहार निवास यूनिवर्स गेदर कीवाण पुलवांग गेदर इन पुज्जल पुलवा कीवाण पुलवांग बट मेघन तत्व साहतिक दिन्न महित बट अत्मिक दग्गन पुलवांग मे गेदर दाल पुज्जल मे निवास वगेम तमाइटी නිර්මාණය කරද්දී සේවාදායකෙක් විදිහට ගොඩක්ම සැලකිලිමත් වෙන්නේ නිවසකට යන පිරිවැය ගැන. ඒ කියන්නේ cost factor එක ගැන. මිස්ටර් අමිත් මට කියන්න මේ ගෙදර පිරිවැය ඒ කියන්නේ මේ කස්ටමර්ට ඕන විදිහට ඔබ කොහොමද යොදාගත්තේ කියලා. මම හිතන්නේ වැදගත්ම ප්‍රශ්නේ මේක මේ cost එක cost factor එක කියන්නේ. මොකද හේතුව අපි මොනම දෙයක් නිර්මාණයක් අපි concept එකක් හදුවත් ඒක ප්‍රායෝගික වෙන්න නම් අපි ඒක න एक कोस्टे कथा करोन मगर एक कोस्टे की तमें गलवर पेटे निर्माण अभी सरस मोन तरह अभी आधारपूर्ण ऑप्शन की पे नम तेक अभी सेवादायक अभी असासीटो अतति बुदल मनी इन हैंड मगोदे मेक वेदगा ओहू निर्माण कहुगे धनुमा की अयनो निर्माण मेहम करण मेहम करण मेहमे नम तेक कोस्टे अत्य गलफला एक मेहमकन कि अन्नपूर्वकने आखिरी धर्म उठ समार सेवादायक ये कस्ट कंपेरिजन का मैंने मेहम गे आगे मेहम है बॉक्स टाइप गे आगे मेहम है मेकड़ वहाल अक्का गुडा मेहमो मेहम है इवागे मे धनम अनिवार्य दीयुदे मेक वेदगा प्रश्न अक्की मेक गलपगिन निर्माण की रीम कर अभी बिल्डिंग सामान्य कॉस्ट का अभी प्रिलिमिनरी एस्टिमेशन की अक्की मूलिक वशे पुलवा धनम अभी कॉस्ट फर् स्क्वेयर फुट की मैं गैक निर्माण कॉस्ट सामान पुलवा वीट अवधि पहाकट कल एक वर्गड़ी अटे पंदा रुपये पंदा हक मुदल हकन पुलवा अंदे अर्दमें बासायती मुदल धन धन तीन अद इतना इहल मैक तीन कॉस्ट कॉस्ट गेदी की अना महत धन इन सहता विशेष विशेष मैं कॉस्ट मेहमान सब कंट्रोल करना मेथड की आदेन वेण कॉस्ट गेक कंट्रोल करना क्रम कीपे आती है अभी मूलिक वैसे निर्माण कॉस्ट कंट्रोल करना कथागर बिल्डिंग मोपोलिजार रिक्वयर्मेंट अभी बेड्रूम पहा किस रहीना यह पहाम अवश्य हतरा अन्नी अभी टिकट अभी निर्माण अक्ट प्रविष्ट सेवादायक कथा करना मे पहा अवश्यम बे अत्यति मुदलाते पहा करना पुलवांद बे इन अभी हतर पुलवा सलसुमे मे एम सी सलसुम संकीर्ण सलसुम सरल कॉस्ट मकर पुलवा मरदी मे गिदर देवनी महाले अवकाश स्थानगत कलती आकार मट पेन विधिट मे गेदर देवनी महारतम मास्टर बेड्रूम सह सीलूम बेड्रूम निर्माण के लिए प्रधान निद्र काम निद्र काम की आगती है प्रधान का
ගත්තොත් සාමාන්‍යයෙන් පේනවා ඇති මේක ටිකක් ලොකුයි බෙඩ්රූම්ස් අපි දන්නෝ ස්ටෑන්ඩඩ් සයිස් එකක් කිව්ව 10x12 නැත්නම් අඩි 12 හරි 10 කියන ප්‍රමාණය තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ නමුත් මේ නිවසේ මගේ සේවා දායකා විශේෂයෙන් ඉල්ලුවා කාමර ටිකක් ලොකු වෙන්න ඕන ඇත්තට මේක වැදගත් මොකද හේතුව අපි දන්නෝ සමහර කෙනෙක් කියලා කාමර පහක ගයක් දෙන්න මෙහෙමයි කියලා ඉල්ලනවා ඒ කාමර පහ කියලා කියද්දි සමහරට 9x10 ඉල්ලනවා ඒ වගේ වෙන්න පුළුවන් නමුත් ඒක නොකළ යුතු දෙයක් අපිට අවශ්‍ය කාමර කියන්නේ ඇත්තට හොඳ ප්‍රමාණයක කාමර විය යුතුයි අපි කාමර දෙකක් දාන්න යුතු තැනක තුනක් දාලා එක කාමර තුනක නිවසක් කියලා අපි මේ කතා කරන එක නෙවෙයි වැදගත් වෙන්නේ කාමර ප්‍රමාණය ටිකක් ලොකු වෙන්න. දැන් මේ කාමරවල දැක්කොත් බොහොම සරල බෙඩ්රූම් එක විතරයි මේ බෙඩ් එක විතරයි බෙඩ් එකත් එක්ක වෝඩ්‍රොප් එක තියෙනවා. ඒ වෝඩ්‍රොප් එකයි බෙඩ් එකයි ප්‍රධානම මේ රයිටින් ටේබල් එකක් තියෙනවා. ඒත් මීට වඩා දේවල් අපි මේකට අවශ්‍ය නැහැ. මේ මේ මගේ සේවා දායකවත් කිව්වෙත් මේක වෙනම කූත් ගොඩාක් ආයිටම්ස් තියලා මේක පුරවන්න බෑ. අපි දැන් ඔබ දැන් විශේෂයෙන් අපි සමන් නිවාඩුන එක එතනකට ගිහිල්ලා හරි අපි හෝටල් එකකට ගිහිල්ලා ඒ බෙඩ්රූම් එකට ගියාම හරි සරලයි. වාව් කියලා කියන්නේ අපි ඒක. ඇයි එහෙමනම් අපි gedara නිවසක අපි බෙඩ්රූම් එකක් හදලා ඒක බඩු පුරවලා ප්ලාස්ටික් හැමදේම එකතු කරලා මේක ඇතුලේ තියෙන අර සැනසීම කෙනෙක් දෙන්නේ ගොඩාක් දුර සරලකම හරහා. එන්න ඒකයි කියන්න ඕන ආකිටෙක් කෙනෙක් හැම වෙලේ මේක මේන්ටේන් කරන්න ට්‍රයි කරනවා. මේ නිවසෙත් බඩු මුකුත් නැහැ දැන් ගත්තොත් එම ගොඩාක් අඩු කරලා බෙඩ්රූම් එක විතරක් තියලා දැන් සරලකම හරහා දැනන්නේ මේ रिलैक्सेशन की हुदरव तीन महिता मे गिदरा मेक मे मगे सेवा दायिका मंकी हमले अंडरस्टैंडिंग एक तुला मेक मेंटेन कराइनो मे विधि मेक वेदगा इलाक दीवा संहार आप सेवा दायिका वर्ण मे बेड्रूम तुला अपने पुलवाण तब मे खाल गैन बीती को खाल कर පුළුවන් හොඳ අය කියලා මෙහෙමයි කල අපි දන්නවා කල සයිකලොජිකල් එකක් තියෙනවා වර්ණ මනෝවිද්‍යාව කියලා දෙයක් ඒ වර්ණ ගැනීම තුලින් අපිට පුළුවන් ඇත්තම එක එක එනර්ජි බිල්ඩ් අප් කරන්න පුළුවන් නැත්නම් අපිට මේකේ කාම් ඩවුන් කරන්න පුළුවන් නමුත් ඒක ස්පෙෂලායිස් වෙන්න පුළුවන් එක එක ක්ලයන්ට් මත මේ මගේ මේ නිවස තුල මේ මගේ සේවා දායකයා ගොඩාක් දුරට සුදු වර්ණය තියන්න කියලා කිව්වා ඊට පස්සේ ෆර්නිචර් වල වෙන වර්ණය ඊට පස්සේ බෙඩ්ස් වලින් අපිට බෙඩ් ෂීට් මාරු කරලා ඒ වගේ වෙද්දී ඒ කල වෙනස් වීම කොහොමත් වෙනවා ඊට අමතරව කල වෙනස් වීමක් අවශ්‍ය නැහැ කියලා කිව්වා. ඒ නිසා අපි සුදු වර්ණය තමයි ගොඩක් දුරට මේක භාවිතා කළේ. ඒ වගේමයි මේ බෙඩ්රූම් එකට ඇටෑච් වෙලා තියෙන බාත්รูම් එක. බාත්รูම් එක ගැනත් කියන්න අවශ්‍යයි. මොකද සමහර කෙනෙක් අපෙන් බලාපොරොත්තු වෙන බාත්รูම් එක මේ වගේ සාමාන්‍යයෙන් අඩි 5යි අඩි 8යි ප්‍රමාණය වගේ ස්ටෑන්ඩඩ් සයිස් එකකට දාන්න පුළුවන්. එහෙම ඉල්ලන්න පුළුවන්. නමුත් මගේ විශේෂයෙන් මේ සේවා දායකාව ඉල්ලුවා බාත්รูම් උත් විශාල වෙන්න ඕන කියලා. බෙඩ්රූම් එකට සාපේක්ෂව බාත්รูම් එකත් විශාල විය යුතුයි කියන එක. ඉතින් ඇත්තටම ඔබට දැක් ගන්න පුළුවන් වෙයි මේ බාත්รูම් එක විශාල වීම තුලත් ලොකු වාසියක් තියෙනවා. ඒකේ අපිට කොස්ට් එක අදින්න වැඩි වීමක් තියෙනවා. බට අර ඊට වඩා දෙයක් තියෙනවා. මේ විශාල වීම තුල ඒකේ ඇතුළත තියෙන ජලාශ්‍රිත සහිත පරිසරයක් නේ තියෙන්නේ. ඒ ජලය වාෂ්ප වීමේ හැකියාවක් තියෙනවා. ඒ හරහා ඇතුළතේ ජල මුද්‍රිත වෙලා ඒ අපි දන්නව අර ඩෑම්නස් කියන එක අපි තෙතමනයක් සහිත බිත්ති පවතින ප්‍රමාණය ගොඩාක් අඩු වෙනවා මේක හරහා. ඒක බාත්รูම් එකට අදාලා ආලෝක වාත ප්‍රමාණය හොඳටම ඒක ලැබිලා තියෙනවා. තව විශේෂත්වයක් තමයි මේ නිවසේ විදුලි සෝපානයක් තියෙනවා. ඇත්තටම ලිෆ්ට් එකක්. මොකද මේකත් ඉතා වැදගත් වෙන්නේ මොකද මේ මගේ සේවා දායකාව ඇහුවා අපි උඩ රූප් කරස් දානවා යම් කිසි කාලයක අපි වැඩි හිටි වුණාට පස්සේ අපි කොහොමද මේ උඩට යන්නේ? ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල්දී අද බොහෝ ලෝකෙ දිනුනෝ. ඉතින් ගොඩක් දුර ටෙක්නොලොජි දිනුනෝ. ඩොමෙස්ටික් ලිෆ්ට් එකක් අපි මේ නිවස සඳහා යොදාගත්තා. දැන් අපිට පේනවා මේ ලිෆ්ට් එක යන ගමන් පල්ලෙහා අපිට මේ දැක්ක ගන්න ලැබුණා ප්‍රධාන ස්විමින් පූල් එකක්. ස්විමින් පූල් එක පෙනෙමින් ඔහු මෙහි යම් කිසි වින්දනයක් ලබමින් ඉහළ මාලයටම යන පුළුවන් විදිහට තමයි මේ ලිෆ්ට් එක ස්ථානගත කරලා තියෙන්නේ. Architecture is a frozen music. ඒ කියන්නේ වාස්තු විද්‍යාත්මක විසින් නිවසක් නිර්මාණය කරන්න ඕනේ. ඒකෙදර සේවාදායකයාට ඒකෙදර විදින්න පුළුවන් විදියට. ඉතින් වරලත් වාස්තු විද්‍යාත්මක අබිත් මතකදීර මහතා විසින් මේකෙදර සේවාදායකයාට මේකෙදර විදින්න පුළුවන් විදිය නිර්මාණය කරලා තියෙන්නේ ඔහුගේ අවුරුදු 20ක සේවා කාලයත් එක්ක. ඉතින් අද දවසේ මේකෙදර කතා කරන්න අපිත් එක්ක එකතු වුණ වරලත් වාස්තු විද්‍යාත්මක අමිත් මතකදීර මහතාට අපි මෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අතර මාත් ඉස්තුති කරන්න ඕන මෙම ආයතනයටත් ඔබ දෙපළටත්. මොකද මේ සම්බන්ධව මේ කරුණු මෙවැනි කරුණු වලින් අපි මහජනතාව දැනුවත් කිරීම අපේ සේවදායකයන් දැනුවත් කිරීම ඉතා කාලෝචිතයි කියලා කියනවා. මොකද අපි අහලා දෙන කතාවක් අර දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. අතර මේ සම්බන්ධව මේ බිල්ඩින් ඉන්ඩස්ට්‍රිය ගැන නොදැන අපි වැඩක් කරන්න ගියොත් ඒකයි මේ අපි සමාජය අහන්න ලැබෙන්නේ. අර ගයක් කරන්න පුළුවන්ද මේ සම්බන්ධව අවශේෂ කාරණා පසුපස ගිහිල්ලා සමහර ගොඩක් දෙනෙකුට වෙන්නේ මේක මේ තුෂ්ණිම් භූත වෙලා යම් කිසි ඉච්ඡා බංගත්වයට පත් වෙන යුගයක් විතර පේනෝ. හරි දැනුමක් යම් කිසි හරි ප්‍රොෆෙෂනල් කෙනෙක් කරහා ලබා දීම තුලින් ඔවුන්ව දැනුවත් වීම තුලින් මම හිතන සමාජ සත්කාරයක් කරනවා කියලා ඒ අතින් මම මේ ආයතනෙට සුබ පතනවා. නිවාස ගැන A to Z දැනගන්න දැකගන්න
ලබන සතිය එකතු වෙන අපිත් එක්ක මේ ඔබේ සඳුරු පියස वीडियो साहा प्रवृत्ति नरम मेल मट यह तो बटन एक क्लिक कर सेहत टीवी सब्सक्राइब करना अलग वीडियो गने मूल्य न देने करना मैं मसीनों क्लिक करना